ප්‍රමාද් ජයසූරිය මේ වන විට ශ්‍රී ලංකාව තුළ නැතම් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව තුළ වාර්තා කිහිපයක්ම පිහිටවීමට සමත් වී තිබෙනවා. ඔහු මුණ දුන්නේ ටෙස්ට් තරඟ තුනකට පමණයි 36 වරදී ප්‍රමාද් ජයසූරිය මේ ටෙස්ට් තරඟ තුන වන විට ඔහු කඩලු 29ක් දවා ගැනීමට සමත් වී තිබෙනවා. ඒ වගේම පහ බැගින් අවස්ථා හතරක් ලබාගෙන තිබෙනවා. එය වාර්තාවක් මීට පෙර පළවෙනි ටෙස්ට් තරඟ තුනේදී මෙවැනි දක්ෂතා දැක්වීමට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පන්දු යවන්නෙක් සමත් වී නැහැ. එමනිසා අනිවාර්යයෙන්ම මේ අති විශේෂ අවස්ථාවක් ඒ වගේම පළවෙනි ටෙස්ට් තරඟයෙන්ම ඔහු ලෝකයේම ඉහළ ස්ථානයක සිටීමෙන් වාර්තාවක් ලැබීමට සමත් වුණා ශ්‍රී ලංකා වාර්තාවක් සමග කඩු 10කුත් තරඟය ලබා ගත්තා. මොහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පැමිණෙන්නේ ඉතාමත් ප්‍රමාද වී. ඒ තමයි හැමෝම විමසන කාරණය. විශේෂයෙන්ම පකිස්තානු තරඟාවලිය අවසානයේදී නායක දිමුත් කරුණාරත්නගෙන් විමසා සිටියා රොෂාන් අබේසිංහ මේ කාරණය. ප්‍රභාත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණීමට ඉතාමත් කාලයක් ගියා. ඇයි එසේ ඌවේ කියන කාරණය. එහිදී විශේෂයෙන්ම දිමුත් කරුණාරත්න පවසා සිටියා මේ ඔස්ට්‍රේලියානු තරඟ සංචාරයේ හදිසියෙම ක්‍රීඩකයන් කැඳවීමට සිදු වූ කොවිඩ් ප්‍රශ්නයක් නිසා එහිදී විශේෂයෙන්ම ප්‍රභාත් ජයසූරිය කැඳවීමට තීරණය කළේ දිමුත් කරුණාරත්න සමග NSL තරඟාවලිය නැත්නම් National Super League තරඟාවලියේ ප්‍රභාත් ජයසූරිය ක්‍රීඩා කර තිබෙන්නේ දෙදෙනාම එකම කණ්ඩායමක. එම කණ්ඩායමේ ක්‍රීඩා කරන විට දිමුත් කරුණාරත්නට හැකි වී තිබෙනවා ප්‍රභාත් ජයසූරිය යොදා ගැනීමට සහ ඔහුව පන්දු යැවීමේදී යම් උපක්‍රම යොදා ගැනීමට. එහිදී ඔහු තේරුම් අරන් තිබෙනවා ඔහුගේ හැකියාව. එම නිසා එකවරම අවස්ථාව ලද විගස ශ්‍රී ලංකා තේරීම් කමිටුව සමග කතා බහ කර ප්‍රභාත් ජයසූරියට අවස්ථාව ලබා දිය යුතුයි කියන තීරණය දිමුත් කරුණාරත්න නායකයා ලෙස ගත් බව තමයි පවසා සිටියේ. අනුව දිමුත් කරුණාරත්න තමයි මේ වාර්තා පිට වාර්තා තියෙන ප්‍රභාත් ජයසූරිය සොයා ගැනීමට මූලික වී තිබෙන්නේ අපට පෙනී යන විදියට. අපර මතකයි අතීතයේදී කුමා සංගක්කාර රංගන හේරත්ව මේ ආකාරයෙන්ම ගෙනාවා එංගලන්තයේ සිටියේදී. විශේෂයෙන්ම ඒ වන විට මුත්තයා මුරලිදරන් සිටි නිසා රංගන හේරත් අවස්ථාවක් තිබුණේ නැහැ. නමුත් මුරලිදරන් යම් ආබාධයකට ලක්වීමෙන් එකවරම හේරත් කැඳවීමක් ලැබී ඔහු දිනෙන් ශ්‍රී ලංකාවට ආබව තමයි එදා පැවසුනේ. ඒ වගේම ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ එම තරඟයන් පවත්වා තිබෙන්නේ. එහිදී ඔහු විශේෂ දක්ෂතා දක්වා කණ්ඩායමේ ස්ථානය වෙන් කර ගැනීමට හැකියාවක් ලැබුණා. එවැනිම ආකාරයේ දෛවෝපගත සිදුවීමක් තමයි සිදු වී තිබෙන්නේ. රංගන හේරතුත් යම් ප්‍රමාදයකින් තමයි කණ්ඩායමට පැමිණෙන්නේ. 36 වරුදී ප්‍රභාත් ජයසූරිය අදහස් දක්වමින් පවසා සිටියේ ඔහුට අවස්ථාව ලැබෙනකන් ඉවසීමෙන් ඉන්න ඔහුගේ පවුලේ උදවිය මෙන්ම ඔහුත් වග බලාගත් බව. කුමන හෝ අවස්ථාවක නිසි අවස්ථාව ලැබේවි කියන අදහසින් ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටි බව තමයි ඔහු අවසානයේ කෙසේ වෙතත් වයස 30 දී තමයි ජාත්‍යන්තර වරම් ඔහුට ලැබෙන්නේ. ඉන් අනතුරුව මේ වන විට පළවෙනි ටෙස්ට් තරඟ තුනේම ලෝකෙත් ශ්‍රී ලංකාවෙත් වාර්තා කිහිපයක්ම පිහිටවීමට සමත් වී තිබෙනවා. පළවෙනි තරඟ තුනේම කඩලු 29ක් ලබාගෙන. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.